හරි ඊගාර කතාන තියෙන්නේ ප්‍රභාෂසනේ කියන මාතෘකාව ගැන හරිද එතකොට මම මේකත් මුලින්ම මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය විස්තර කරලා දීලා ඉන්නවා හරිද එතකොට මේකෙදී මෙන්න මේ ප්‍රභාෂසනේ කියන ක්‍රියාවලියට මඟ සැලසෙන්නේ එක්තරා එන්සයිමයක් නිසා හරි මොකක්ද මේ එන්සයිමේ මේ එන්සයිමේ තමයි රුබිස්කෝ කියන එන්සයිමේ හරිද කලින් වාලට ප්‍රභාසංශ්ලේෂණේ කැල්වින් චක්‍රේදී අම්බුණු මේ රුබිස්කෝ කියන එන්සයිමේ ඒ එන්සයිමේම තමයි හරිද එතකොට මේ රුබිස්කෝ එන්සයිමේ ගත්තාම මේක දිග නමක් තිබ්බනේ රුබිස්කෝ කියන්නේ අපි කෙටි කරලානේ දිග නම මොකද්ද RUBP කාබොක්සිලේස් ඔක්සිජිනේස් කියන ඔක්සිජිනේස් එන්සයිම් එතකොට ඕකේ ඔක්සිජිනේස් කියලා නමක් එන්නේ රුබිස්කෝ එන්සයිමෙන් පුළුවන් ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාමාලාව උත්ප්‍රේරණය කරන්න එතකොට කාබොක්සිලේස් කියලා නමට එන්නේ මේ එන්සයිමයට පුළුවන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාමාලාවත් උත්ප්‍රේරණය කරන්න හරිද එතකොට මේ රුබිස්කෝ කියන එකම එන්සයිමයට පුළුවන් ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාමාලාවයි කාබොක්සිලේස් ප්‍රතික්‍රියාමාලාවයි දෙකම උත්ප්‍රේරණය කරන්න පැහැදිලිද එතකොට මේ ප්‍රතික්‍රියාමාලාදී අපි මේ විදිහට එන්සයිම ඇන්දොත් එහෙම හරි මෙහෙම අපි අංගම් මේ රුබිස්කෝ එන්සයිමය කියලා මේ රුබිස්කෝ එන්සයිමය නම් මේ රුබිස්කෝ එන්සයිමය එක උපස්තරයක් විදිහට යොදා ගන්නවා කවද RUBP ව හරි රිබිලෝස් බිස්ෆොස්ෆේට් හරි RUBP උපස්තරයක් විදිහට යොදා ගන්නවා කැල්ලින් චක්‍රයේදී හම්බ වෙන සංයෝග වලට හරිද එතකොට මේ එන්සයිමයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔක්සිජන් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන් පැහැදිලිද අපි ගම මේ ඉන්නේ ඕකෝ කියලා ඊගාට මේ විදියට ගම කාබන් ඩයොක්සයිඩ් හරිද එතකොට ඔයාලා පේනවා මේ එන්සයිමයත් එක්ක ඔක්සිජන් වලට බැඳෙන්නත් පුළුවන් යගේම තමයි කාබන් ඩයොක්සයිඩ් වලට බැඳෙන්නත් පුළුවන් පැහැදිලිද මේ එන්සයිමය සඳහා මේ දෙන්නම උපස්තර එතකොට මේ එන්සයිමයත් එක්ක බැඳෙන්න මේ උපස්තර දෙක අතර තරංගයක් ඇති වෙනවානේ ඒ නිසා අපි කියනවා O2 සහ CO2 කියලා කියන්නේ මේ රුබිස්කෝ එන්සයිමය සඳහා තරංගකාරී උපස්තර පැහැදිලිද තරංගකාරී උපස්තර එතකොට O2 මේකත් එක්ක බැඳුනොත් එහෙම يعني ඔක්සිජන් බැඳුනොත් එහෙම RUBP ක්‍රියා කරන්න ඔක්සිජන් එක්ක එතකොට සිද්ධ වෙන ප්‍රතික්‍රියා මාලාවට අපි කියනවා ඔක්සිජිනේස් ප්‍රතික්‍රියා මාලාව කියලා. පැහැදිලිද? එන්සයිමයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් බැඳුනහම RUBP ප්‍රතික්‍රියා කරන්න මේ කාබන් ඩයොක්සයිඩ් එක්ක එතකොට එතනින් වෙන ප්‍රතික්‍රියා මාලාවට අපි කියනවා කාබොක්සිලේස් ප්‍රතික්‍රියා මාලාව කියලා. හරිද? එතකොට දැන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියා මාලාව ඔයාලා මේ විදිහම දන්නවා. පැහැදිලිද? දැන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියා මාලාව කියන්නේ අර කැල්වින් චක්‍රයේදී සිද්ධ වෙන ක්‍රියාවලිය. RUBP විසින් CO2 ප්‍රතිග්‍රහණය කරලා කාබන් හයික අස්ථයි ඵලයක් හදලා හරි දෙක 3PGA අණු දෙකක් බවට මිද වැටිලා එතනින් 13 බිස්ෆොස්ෆොග්ලිසරේට් අණු දෙකක් හැදිලා ඒකෙන් G3P හදාගෙන ඒ විදියට යන අර කැල්වින් චක්‍රයට මේ ප්‍රතික්‍රියා මාලාව තමයි කාබොක්සිලේස් ප්‍රතික්‍රියා මාලාව කියලා ගන්නෙ. පැහැදිලිද? එතකොට ඒක ගැන අමුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන් මේතන ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න දේ තමයි ඔක්සිජිනේස් ප්‍රතික්‍රියා මාලාව. ඒ කියන්නේ RUBP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළාම සිද්ධ වෙන ක්‍රියාවලිය. පැහැදිලිද? එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා මාලාව දැන් එක්කෝ කාබොක්සිලේස් හරි එක්කෝ ඔක්සිජිනේස් හරි මේක වෙන්නේ කොහෙද? සෛලයක. සෛලයක මේක වෙන්නේ හරිතලව ඇතුළුදිනේ. හරිද? අපි හරිතලව මේ දින ගමු. එතකොට මේක තියෙන්නේ කොහෙද? මේ හරිතලවේ හරිතල පංජරය ඇතුළේනේ මේක තියෙන්නේ. මොකද ඔයාලා දන්නවා කැලි චක්‍රය එන්නේ තද්ද හරිතල පංජරේ නා RUBP කියන මේ RUBP ඉන්නේ සහ මේ රුබිස්කෝ එන්සයිමේ තියෙන්නේ කොහෙද? හරිතල පංජරය තුල තමයි තියෙන්නේ. හරිද? එතකොට RUBP ඉන්නවා මෙතන. හරිද? RUBP විසින් අපි හිතමු ප්‍රතිග්‍රහණය කරනවා කියලා කාබන් ඩයොක්සයිඩ් RUBP ප්‍රතිග්‍රහණය කර ගන්නවා මෙතෙන්දී CO2 යන RUBP ප්‍රතික්‍රියා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් එක්ක මේ වෙලාවේදී. හරිද? එතකොට ඔයන්ස් ඕක උත්ප්‍රේරණය කරන්නේ කවුද? රුබිස්කෝ කියන එන්සයිමයම තමයි. හරිද? රුබිස්කෝ එන්සයිමය උත්ප්‍රේරණය කරනවා. එතකොට දැන් මෙතනින් හැදුණා මොනවාද? කාබන් හයික අස්ථයි ඵලයක් හැදෙනවා. ඒක චිනක මිද වැඩිලා
3PGA අණු දෙකක් හැදෙනවා මම දැන් මෙතන ලියන්නේ ඒකයි හරිද 3PGA අණු දෙකක් හැදෙනවා හරි මෙතනින් මෙයාගේ දෙකක් හරිද එතකොට ඊගාට මොකද වෙන්නේ ඔය 3PGA අණු දෙක ඔහොම ගිහිල්ලා කැල්ලින් චක්‍රය සම්පූර්ණ කරනවා හරිද කැල්ලින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව අපි ඒකත් चक्रे संपूर्ण एक අපි කතා කරමු කැල්ලින් චක්‍ර සාමාන්‍ය එක. හරිද? එතකොට දැන් ඊගාට බලමු අපි මේකෙන් ඕටු ප්‍රතිග්‍රහණය කළොත් එහෙම වෙන ක්‍රියාවලිය තමයි ඔයාලට මේක ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මේ පැත්තට ගමු. අපි ගමු මේ පැත්තට ඕටු ප්‍රතිග්‍රහණය කරනවා කියලා. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා රුබිස්කෝ එන්සයිමේ විසින්ම. හරි. RUBP විසින් ඕටු එක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මොනවාද හැදෙන්නේ මෙතන එකක් හැදෙනවා එතන මෙතන ඵල දෙකක් ලැබෙනවා අපිට එකක් තමයි 3PGA අණුවක් ලැබෙනවා හරිද 3PGA අණුවක් ලැබෙනවා ඒ වගේම තමයි 2 ෆොස්ෆොග්ලයිකොලේට් කියලා අණුවක් මෙතනින් ලැබෙනවා හරිද 2 ෆොස්ෆොග්ලයිකොලේට් ෆොස්ෆෝ संपूर्ण හරිද දැන් මෙතන RUBP ඔක්සිජන් එක සම්බන්ධ වුණාම මෙතන තියෙන ඕන ඔක්කොම කාබන් පහයිනේ 3PGA ගාව තියෙනවා කාබන් තුනක් හරිද එහෙනම් ඉතිරි කාබන් දෙක තියෙන්න ඕනේ මෙන්න මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් ගාව හරිද 2 ෆොස්ෆොග්ලයිකොලේට් ගාව තමයි ඉතිරි කාබන් දෙක තියෙන්නේ හරි ඊගාවට දැන් මෙන්න මෙතන හැදෙන 3PGA ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ ඒක කෙලින්ම ඊගාවට කැල්ලින් චක්‍රයට ඇතුල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කැල්ලින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සම්පූර්ණ කරනවා. මේ මොකුත් ගැටලුවක් ඇති කරන්නේ නෑ. හරිද? අපි මෙතනියුත් කැල්ලින් චක්‍රය සම්පූර්ණ කරන්න ඒක යොදා ගන්න පුළුවන්. හරිද? හැබැයි මෙන්න මෙතන හැදෙන මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් ඉන්නානේ. 2 ෆොස්ෆොග්ලයිකොලේට් වලට කෙලින්ම මෙතනින් කැල්ලින් චක්‍රයට යන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් විදියට තියාගෙන ඒක කැල්ලින් චක්‍රයට පාවිච්චි කරන්න බෑ. හරිද එහෙනම් මේක වහාම කැල්ලින් චක්‍රයට යොදාගන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ මේක සෛලය ඇතුලේ මේ එක සෙන්ඩ වඩන් ගන්නවා හරිද හැබැයි උතන තවත් ගැටලුවක් තියෙනවා ඕක නිකම්ම මේ සෛලය ඇතුලේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් එකතු වෙන්න ඉඩ දුන්නොත් එහෙම ඒක සෛලයට විසහිතයි පැහැදිලිද එතකොට මේක කෙලින්ම කැල්ලින් චක්‍රයට යොදාගන්නත් බෑ ඒ වගේම තමයි මේක එහෙමයි කියලා සෛලය ඇතුලේ එකතු වෙන්න ඉඩ දෙන්නත් බෑ මොකද එකතු වුණොත් ඒක සයිලේට් විසහිත නිසා. පැහැදිලිද? එහෙනම් මේක මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් කියන සංයෝගය අපි පියරින් පියර බිඳ වටන්න ඕනේ. පැහැදිලිද? පියරින් පියර බිඳ වටන ප්‍රතික්‍රියා මාලාවක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. හරිද? එතකොට ඔය ප්‍රතික්‍රියා මාලාව සඳහා තවත් ඉන්ද්‍රියිකා දෙකක් දායක වෙනවා. හරිද? තව ඉන්ද්‍රියිකා දෙකක් දායක වෙනවා. එක ඉන්ද්‍රියිකාවක් තමයි පෙරොක්සිසෝමය. හරිද? එකක් තමයි පෙරොක්සිසෝම. හරි දවාකමක් දන්නන් පෙරොක්සිසෝම විෂහරණ ක්‍රියාවලිය දායක ඉන්ද්‍රිකාවක්නේ. ඒතකොට පෙරොක්සිසෝමත් ඕකට දායක වෙනවා. තව ඕකට දායක වෙනවා මයිටොකොන්ඩ්‍රියම. හරිද? Thank you.
හරිද ඔන්න ඔය කියන්නේ ඉන්ද්‍රිය කා දෙකත් අමතරව දායක වෙනවා හරිද එතකොට අපි මොකද කරන්නේ මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් අරගෙන යනවා පෙරොක්සිසෝමේ හරහා මේක අරගෙන යනවා මයිටොකොන්ඩ්‍රියම් තුලට හරිද ඒ කියන්නේ මේක මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් බිඳවට්ටන ප්‍රතික්‍රියාව මෙහෙම සරලව කියන්න පුළුවන් එකක් නෙමෙයි මේක පියර ගොඩකින් එන්සයිම් ගොඩක් යොදාගෙන සිද්ධ වෙන සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් හරිද එතකොට ඒක 2 ෆොස්ෆොග්ලයිකොලේට් එක දැන් හරිතලෙවේ ඉඳන් මෙන්න මේ පෙරොක්සිසෝම තුලට අරගෙන යනවා එතන ප්‍රතික්‍රියා මාලාවක් එනවා ඊට පස්සේ ඒක මයිටොකොන්ඩ්‍රියම් තුලට අරගෙන යනවා හරිද මයිටොකොන්ඩ්‍රියාවට අරගෙන යනවා ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම් ඇතුලේ ප්‍රතික්‍රියා මාලාවක් සිද්ධ වෙනවා හරිද ඊට පස්සේ ආපහු මෙන්න මේ තියෙන ආපහු පෙරොක්සිසෝමේ හරහා ආපහු ඕක අරන් එනවා හරිතලෙවේ ඇතුලට පැහැදිලිද ආපහු ඕක අරන් එනවා හරිතලෙවේ ඇතුලට එතකොට ඒ විදිහට අරගෙන ආවට පස්සේ ඒක අපිට කැලින් චක්‍රයට දාගන්න පුළුවන් පැහැදිලිද මේ විදිහට ඒක අරන් ආවට පස්සේ ඒක අපිට කැලින් චක්‍රයට ඇතුල් කරගන්න පුළුවන් හරිද ඇත්තටම මේ ප්‍රතික්‍රියා මාලාවෙන් වෙන්නේ මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් හරි 2 ෆොස්ෆොග්ලයිකොලේට් පීරෙන් පීරෙන් මිදවට්ටලා හරිද ඒක කැලින් චක්‍රයට ඇතුල් කරගන්න පුළුවන් විදිහට සකස් කර ගැනීමක් තමයි මේකෙදි වෙන්නේ පැහැදිලිද එතකොට මේ ඉන්නේ පෙරොක්සිසෝමය මේ පෙරොක්සිසෝමේ ඊගාට මේ ඉන්නේ මයිටොකොන්ඩ්‍රියම හරි එතකොට මෙන්න මෙතෙන්දී දැන් අපේ මාතෘකාව මොකක්ද ප්‍රභාෂසනයේනේ අපේ මාතෘකාව එතකොට දැන් මෙතනින් මොකක්ද ප්‍රභාෂසනය කියලා කියන්නේ හරිද ප්‍රභාෂසනය කියලා කියන්නේ මෙන්න මේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් බිඳවට්ටන මෙන්න මේ ප්‍රතික්‍රියා මාලාවට පැහැදිලිද දැන් 2 ෆොස්ෆොග්ලයිකොලේට් එකතු වුණාම ඒක සයිලෙන්ට් 20යි කිව්වනේ හරිද එතකොට 2 ෆොස්ෆොග්ලයිකොලේට් බිඳවට්ටන ප්‍රතික්‍රියා මාලාව පැහැදිලිද ඒ කියන්නේ 2 ෆොස්ෆොග්ලයිකොලේට් හරිතලෙවේ ඉඳන් පෙරොක්සිසෝම වලට අරන් ගිහින් මයිටොකොන්ඩ්‍රියම් වලට අරන් ගිහිල්ලා මේ විදිහට ඒක මිදවට්ටන ප්‍රතික්‍රියා මාලාවට හරිද මෙන්න මේ ප්‍රතික්‍රියා මාලාවට තමයි අපි නමක් දෙන්නේ ප්‍රභාෂසනය කියලා පැහැදිලිද එන්නේ ඒක තමයි කියන්නේ ප්‍රභාෂසනය කියලා පැහැදිලිද හරි එහෙනම් ප්‍රභාෂසනය සඳහා දායකන ඉන්ද්‍රීකා මොනවාද හරිතලෙවේ දායක වෙනවා මොකද මේක පටන් ගන්න මෙතන ඉන්නේ එතකොට හරිතලෙවේ දායක වෙනවා පෙරොක්සිසෝම දායක වෙනවා මයිටොකොන්ඩ්‍රියම් දායක වෙනවා හරි මේ කියන හරිතලවේ පෙරොක්සිසෝ මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රීකා තුනේම තියෙන එන්සයිම යොදාගෙන තමයි මෙන්න මේ ප්‍රභාෂසනය කියන ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙන්නේ. මෙයාගෙ තියෙන එන්සයිම යොදා ගන්නවා. පැහැදිලිද? එතකොට මේකෙදි තව දෙයක් වෙනවා. මෙන්න මෙතෙන්දී කාබන් ඩයොක්සයිඩ් පිටවීමකුත් සිද්ධ වෙනවා. හරිද? ඊගෙන ප්‍රභාෂසනයේ කියන ප්‍රතික්‍රියා මාලාවේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ වගේම තමයි ATP වැවීමකුත් සිද්ධ වෙනවා. හරිද කාබන් ඩයොක්සයිඩ් පිටවීමකුත් සිද්ධ වෙනවා ATP වැවීමකුත් සිද්ධ වෙනවා එතකොට දැන් මේ කාබන් ඩයොක්සයිඩ් පිටේන එක මෙතන හොඳද මේ සයිලේට නෑ ඒක සයිලේට් සිද්ධ වෙන අවශ්‍යය පැහැදිලිද දැන් අපි මේක කාබන් තිරකරණ එකනේ මේකෙන් වෙන්නේ ප්‍රභාසංශ්ලේෂණය බලාපොරොත්තු වෙන්නේ කාබන් තිරකරණ එක දැන් මෙතෙන්දී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිටවෙන එක කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියක් පැහැදිලිද ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ අනිත් අතට මෙතෙන්දී ශක්ති හානියකුත් සිද්ධ වෙනවා හරිද එතකොට ඒ ගැන විතරවල් දැනගන්න ඕනේ එහෙම නැතුව මෙන්න මේ ප්‍රභාෂසනය කියන ප්‍රතික්‍රියා යාන්ත්‍රණය දැනගන්න අවශ්‍ය වෙන්නේ හරිද හරි එතකොට මේ ප්‍රභාෂසනය කියන ප්‍රතික්‍රියා මාලාවට සයිලේට අවාසිදායක ප්‍රතික්‍රියා මාලාවක් එක හේතුවක් තමයි මේකෙදි දැන් මේ මෙන්න මේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වුනහම සයිලේ නිපද වෙන 3PGA ප්‍රමාණය 50%කින් අඩු වෙනවා හරිද මෙතන බලන්නකො ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළාම 3PGA එකයි හදන්නේ නමුත් CO2 එක්ක ප්‍රතිග්‍රහණය ප්‍රතික්‍රියා කළා නම් 3PGA දෙකක් හැදෙනවානේ එහෙනම් 3PGA නිපදවන ප්‍රමාණය 50%කින් අඩු වෙනවා මේ අවස්ථාවේදී එතකොට 3PGA නිපදවන ප්‍රමාණය අඩු වෙනවා නම් ප්‍රභාසංශ්ලේෂණයෙන් හැදෙන මේ ඵලදාව
ප්‍රභාසංශ්ලේෂණයේ නිෂ්පාදකතාවයත් අඩු වෙන්න ඒක බලපානවා. හරිද? එතකොට ප්‍රභාසංශ්ලේෂක නිෂ්පාදකතාවය අඩු වෙන නිසා මේ ප්‍රතික්‍රියා මාලාවට සයි ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ මේ ප්‍රභාෂසනය සයිලේට අවශ්‍යදායක ප්‍රතික්‍රියා මාලාවක් එනවා. අනිත් පැත්තෙන් ගත්තාම මෙතෙන්දී ශුද්ධ කාබන් ඩයි ඔක්සයිඩ් හානියකුත් සිද්ධ වෙනවානේ. හරිද? ඒ නිසා ප්‍රභාසංශ්ලේෂණයේ කැල්ලින් මේ ප්‍රභාසංශ්ලේෂණයේ මෙන්න මේ කැල්ලින් චක්‍රයෙන් ලැබෙන්න තියෙන හරිද කාබන් ලාභය නැති වෙලා යනවා. පැහැදිලිද? ප්‍රභාසංශ්ලේෂණයේ කාබන් ලාභයත් නැති වෙලා යනවා. ඔන්න ඔය කියන හේතු නිසා මේ ප්‍රභාෂසනය කියන එක සයිලයකට අවශ්‍යදායක ක්‍රියාවලියක්. පැහැදිලිද? හරි. ඊගාට එතකොට බලන්න ඕනේ මෙන්න මේ ප්‍රභාෂසනය දැන් සයිලයට අවශ්‍යදායකයි කියලා නේ කියන්නේ. එහෙනම් ඇයි මේ වගේ අවශ්‍යදායක ක්‍රියාවලියක් වෙන්නේ කියන එකයි බලන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ සඳහා බලපාන පාරිසරික සාධක කීපයක් තියෙනවා. හරිද? පාරිසරික සාධක තුනක් බලපානවා. එතකොට එකක් තමයි අධික ආලෝක තීව්‍රතාවය, අනිත් එක අධික උෂ්ණත්වය, ඊගාට වියලි බව. හරිද? වියලි පාරිසරික තත්ත්වය තමයි එතකොට මේකට බලපාන්නේ. හරිද? එතකොට දැන් ශාකයක් මේ වගේ පාරිසරික තත්ත්වයකට මුහුණ දෙද්දී වියලි පාරිසරික තත්ත්වයක් අධික උෂ්ණත්වයක් තියෙන. එතකොට ශාකයට ලැබෙන ජලයේ ප්‍රමාණය අඩුයිනේ. හරිද? එතකොට ශාකයට පුළුවන් වෙන්න ඕනේ ශාකයේ තියෙන ජලයේ ප්‍රමාණය ඉතිරි කරගන්න. يعني ජලය අර පිරිමැස්වෙන් පාවිච්චි කරන්න ඕනේ. يعني ජල සංරක්ෂණයක් කරගන්න ඕනේ ශාකයේ විසින්. පැහැදිලිද? එතකොට ශාකයේ ජලයේ හානි වෙන ප්‍රධානම ක්‍රියාවලිය මොකක්ද? උස්සේදනය තමයි ශාකයේ ප්‍රධාන වශයෙන්ම ජලයේ හානි වෙන්නේ. එතකොට උස්සේදනය ගත්තාමත් ඒකෙත් ළමයි 95%ක්ම විතර 95%ක්ම විතර උස්සේදනය වෙන්නේ කූටිකා හරහා. පැහැදිලිද? එතකොට අනිත් පැත්තෙන් පාත්‍රයේ තුලට කාබන් ඩයි ඔක්සයිඩ් ලබා ගන්න මේ ක්‍රමය වෙන්නේ කූටිකාම තමයි. කූටිකා හරහා තමයි කාබන් ඩයි ඔක්සයිඩ් ගන්නෙ. කූටිකා හරහා තමයි උස්සේදනයෙන් 95%ක්ම ජලයේ හානි වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ පරිසර තත්ත්වයට ආවහම දැන් ශාකය වැඩ දෙකක් කරගන්න ඕනේ. එකක් තමයි ශාකය ජලයේ සංරක්ෂණය කරගන්නත් ඕනේ. අනිත් අතට ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය CO2 ලබා ගන්නත් ඕනේ. පැහැදිලිද? නමුත් දැන් ශාකයේ ජලයේ සංරක්ෂණය කරගන්න ඕන නිසා ශාකයේ සින් මොකද කරන්නේ? මේ පත්‍රවල තියෙන පූටිකා වහලා දානවා. පැහැදිලිද? පූටිකා වහලා දානවා. එතකොට පූටිකා වැහුවාට පස්සේ මොකද වෙන්නේ? පූටිකා වැහුවාම පත්‍රය තුලට එන CO2 ප්‍රමාණය අඩු වෙනවානේ. පැහැදිලිද? පත්‍රය තුල ලබා ගන්න පුළුවන් CO2 ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මෙන්න මෙතන මෙහෙම දෙයක් එනවා. දැන් පූටිකා වහලා දාන නිසා ජල සංරක්ෂණය කරන්න ගිහිල්ලා පූටිකා වහලා දාන නිසා CO2 සාන්ද්‍රණය අඩු වෙලා යනවා. හරිද? අනිත් පැත්තෙන් බලන්න මෙතන හොඳින් ආලෝකය ලැබෙනවානේ. හොඳින් ආලෝකය ලැබෙන නිසා මේ මෙන්න මේ පත්‍රයක මොකක් වෙනවද? ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ආලෝක ප්‍රතික්‍රියාවේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමෙන් වල දන්නවා ජලයේ විච්ඡේදනය වෙලා එතනින් O2 නිදහස් වෙනවානේ. එතකොට හොඳින් ආලෝකය ලැබෙන නිසා හොඳින් ආලෝක ප්‍රතික්‍රියාව වෙනවා. හොඳින් O2 නිදහස් වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මෙතන තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. පැහැදිලිද? ආලෝක ප්‍රතික්‍රියාව නිසා ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යනවා. කූටිකා වහපු නිසා CO2 සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට බලන්න මෙන්න මෙතන රුබිස්කෝ එන්සයිමේ අසලත් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට දැන් O2 සහ කාබන් ඩයි ඔක්සයිඩ් කියලා කියන්නේ මෙතනි තරංකාරී උපස්තරනේ. පැහැදිලිද? එතකොට මේ මෙතන වෙන මේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සඳහා O2 නිෂේධකයක් ඉදිරි ක්‍රියා කරනවා. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සඳහා කාබන් ඩයි ඔක්සයිඩ් නිෂේධකයක් ඉදිරියට ක්‍රියා කරනවා. පැහැදිලිද? එතකොට මේ එන්සයිමත් එක්ක සම්බන්ධයෙන් මේ දෙන්න අතර තියෙන තරඟයෙන් දිනන්නේ කවුද? දිනන්නේ මෙතන වැඩි සාන්ද්‍රණයකින් ඉන්නේ කෙනා. පැහැදිලිද? ඉතින් ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි නම් මේකත් එක්ක සම්බන්ධයෙන් වැඩි සම්භාව්‍යතාවයක් තියෙන ඔක්සිජන්නේ. පැහැදිලිද? එතකොට දැන් මෙතන වෙන්නේ ඒක තමයි. ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යනවා, කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනවා. එහෙනම් මේ රුබිස්කෝ එන්සයිමය එක්ක බැඳෙන්න වැඩි සම්භාව්‍යතාවයක් තියෙන්නේ ඔක්සිජන් මේ වගේ පරිසර තත්ත්ව තියෙද්දි. පැහැදිලිද? එතකොට RBP ක්‍රියා කරන්නේ කාත් එක්කද? ඔක්සිජන් එක්කයි ක්‍රියා කරන්නේ. සිද්ධ වෙන්නේ ඔක්සිජිනේස් ප්‍රතික්‍රියා මාලාව. හරිද? එතකොට ඔක්සිජිනේස් ප්‍රතික්‍රියා මාලාවේ ප්‍රතිඵලයක් විදිහට මෙතන 3PG එකක් සහ 2-phosphoglycolate හදනවානේ. හරිද? එතකොට 2-phosphoglycolate මිදවට්ටන්න ඕනේ. එහෙනම් ප්‍රභාෂසනය කියන ප්‍රතික්‍රියා මාලාව ඒක නිසා සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ කියන පරිසර තත්ත්ව නිසා තමයි මෙන්න මේ වගේ අවශ්‍යදායක ක්‍රියාවලිය සෛලයක් ඇතුලේ සිද්ධ වෙන්න මඟ සැලසෙන්නේ. පැහැදිලිද?